ලෝකයේ මේ දෙවෙනි රැල්ල හොඳට පාලනය කරපු රටවල් ඒ දෙවෙනි රැල්ල පාලනය කිරීම සඳහා ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශයන් තුනක් ඔස්සේ තමයි ගමන් කරලා තින්නේ පළවෙනි එක තමයි විශේෂයෙන්ම දැන් අපි ගත්තා මේ සාර්ථක වෙච්ච රටවල් වල ප්‍රධාන උඩින්ම ඉන්නවා චීනය ඊට අමතරව ඉන්නවා නවසීලන්තය සහ තායිලන්තය මේ රටවල් තුනේ අධ්‍යක්ීම අනිවාර්යම ඕනම ලෝකී රටකට තමන්ගේ රට ඇතුළේ මේ කොවිඩ් පාලනය කරන්න අපිට පාදක කරගන්න පුළුවන් මේ රටවල් මේ දෙවෙනි රැල්ලක් එන්න දෙන්නේ නැතුව කොහොමද පාලනය කළේ කියලා පළවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි පුළුවන්තරම් ප්‍රමාණයක් රෝගීන් හොයාගන්න එක. ඒතකොට සමාජය තුළ රෝගීන් ඉන්න තාක්කල් සමාජය අනාරක්ෂිතයි. ඒ සඳහා අපිට තියෙන gold standard test එක තමයි එහෙම නැත්නම් ලෝකෙ පිළිගත් පරීක්ෂණ ක්‍රමවේදය තමයි PCR පරීක්ෂණය. දෙවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි සංචරණ සීමා දැඩි කිරීම. ඒතකොට සංචරණ සීමා දැඩි කිරීමේදී මේ රටවල් සැලකිලිමත් වෙලා තියෙනවා. තමන්ගේ සමස්ත රට වැහෙන්නේ නැතුව මේ తත්වය ඊට මෙහා පැත්තේ ඉඳන්, ඒ කියන්නේ රටක් වැහෙන්නේ නැතුව කොහොමද කළමනාකරණය කරන්නේ? ඒ AI පාවිච්චි කරලා තියෙන ප්‍රධානම ප්‍රායෝගික වටපිටුව තමයි නගර අතර සංචරණ සීමා කිරීම. මුංගෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ තමයි අවදානම sannivedanaya කිරීම. කාටද අවදානම sannivedanaya කරන්න ඕනේ? ජනතාවට. කවුද ඒක කරන්න ඕනේ? බලධාරීන්. එතකොට සෞඛ්‍යාංශ වලට එක ලොකු වගකීමක් එනවා. මොකද තාක්ෂණිකව මේක නිවැරදිව මහජනතාවට sannivedanaya කරන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්. දැන් මම මගේ අද ගෙදරින් එළියට බහිනකොට මගේ ප්‍රදේශයේ අවදානම මොකද්ද කියලා මම දන්නේ නැතුව නම් මම එළියට බහින. මගෙන් වගකීම් සහගත හැසිරීමක් බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරුයි. ඔන්න ඔය උපක්‍රමශීලී ප්‍රවේශ තුන අපේ රටට ගැළපෙන විදිහට අපිට ආදේශ කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ කොවිඩ් පාලනය සාර්ථකත්වයේ ඉන්නේ. ඒක තමයි 2020ට වඩා 21 අවුරුද්ද සුබදායි කරගන්න අපේ සැලසුම් ටික ක්‍රියාත්මක කරන්න අපි අත්‍යවශ්‍ය මෙතර වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් අවදානම ජනතාවට නිසි ලෙස සංවිධානය කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍ය බවයි. පෙරේද වාර්තා වෙච්ච රෝගීන්ගේ කොළඹින් 101යි වාර්තා වෙලා. දැන් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් ඕන නම් කොළඹින් දැන් ඔන්න රෝගීන් අඩු වෙලා කියලා. ඇත්තටම එහෙමද වෙලා තින්නේ. මොකද කොළඹ ජනතාව මේක දැනගන්න ඕන. කොළඹ ජනතාව වගකීම් සහගතව හැසිරෙන නම් වසංගත රෝග විද්‍යාංශයේ කිව යුතුයි. ඇත්තට මොකද සිද්ධ වුනේ? PCR අඩු වෙච්ච හින්දාද කොළඹ අඩු වුනේ? එහෙම නැත්නම් මොකක් හරි වෙන හේතුවක් හින්දාද? තාක්ෂණික ගැටලුවක් හින්දාද මේ සංඛ්‍යාව මේ 101යි කියලා පෙන්නලා තින්නේ. ඉන් ජාතික මට්ටමට ඇවිල්ලා ඒව වාර්තා වලට එනකොට යම් කාලයක් ගත වෙනවා. ඒ හින්දා ඇත්තටම රෝගීන් වාර්තා වෙන දවසේ නෙමේද රෝගීන් ටික අපිට ජාතික මට්ටමින් එළියට එන්නේ. ඒතර මේවා සෞඛ්‍යාංශ විසින් පැහැදිලි කළ යුතුයි. ඊගාවට දැන් ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි ගම්පා දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය ගත්තාම ඊයේ දවස්වල රෝගීන් 3 දෙනයි. අපිට ඕනනම් සතුටු වෙන්න පුළුවන්. අර කොළඹ 101යි කියලා සතුටු වෙනවා වගේ ගන්නේ මුල්ලින් එක්කෙනයි, කඩවතින් එක්කෙනයි, පමණුගමෙන් එක්කෙනයි. දැන් මෙච්චරද ගම්පා රෝගීන් ඉන්නේ? ඇයි මෙහෙම වුනේ? ඇයි ජනතාවට මේක පැහැදිලි කිරීම වසංගත රෝග විද්‍යාංශය දෙන්නේ නැත්තේ? ඒ අයට කියන්න පුළුවන් උත්තරේ මොකද්ද? පැහැදිලි කිරීම මොකද්ද? PCR ප්‍රමාණය අඩු වෙච්ච හින්දාද ගම්පහ මේ රෝගින් තුන අඩු මේ විදිහටුනේ? එහෙම නැත්නම් තාක්ෂණික ගැටලු නිසාද? තාක්ෂණික දෝෂයක් හින්දාද මේ තුනයි කියලා දාලා තියෙන්නේ? මේක පැහැදිලි කරන්න. එහෙම නැතුනොත් ගම්පහ මිනිසුන්ට දෙන පණිවිඩය තමයි දැන් ප්‍රශ්නයක් නැහැ. ගම්පහ 3 දෙනයි. මෙච්චර 200ක් හිටපු තැන දැන් 3 දෙනයි කියන්නේ දැන් ඕගොල්ලෝ හොඳට වැඩේ කරලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් නැහැයි කියන කතාවද මේ කියන්නේ? කරුණාකරලා අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුමාටත් අපි යෝජනා කරනවා කරුණාකරලා මේ සඳහා වැඩපිළිවෙලක් හදන්න. අවදානම ජනතාවට sannivedanaya කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න. එහෙම නැතුණු ප්‍රශ්නයක් නෙමෙයි. මෙලින් වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.